යනු ජනසිංහ යනු එක් අතකට වාසනාවන්ත රංගන ශිල්පියකි. නිරූපණ ශේෂ්ත්‍රය හරහා නමක් දිනාගෙන රංගනයට පිවිසි අනුජ ජනෝ කෙටි කාලෙකදී චිත්‍රපටි ගණනාවක රඟපෑමට තරම් භාග්‍යයක් ලද රංගන ශිල්පියකි. මේ දිනවල අනුජ් හමුවන්නේ හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ සේද මාවතේ සිනමා නිර්මාණය සමඟයි. අනුජ් කොහොමද ජීවිතේ? මේ දිනවල සේද මාවතේ චිත්‍රපටයේ රිලීස් වන නිසා එහි ප්‍රචාරණය සහ ප්‍රවර්ධන වැඩ වෙනුවෙන් රට පුරා යමින් කැප වී සිටිනවා. ඊට අමතරව තවත් චිත්‍රපටයකට රඟපෑමට සහභාගී වෙනවා. සේද මාවතට ඇයි ඔබ මහන්සි වෙන්නේ? මේ අධ්‍යක්ෂණය කළේ හර්ෂ උඩකන්ද. ඊට අමතරව නිෂ්පාදනය වෙනුවෙන් හර්ෂ, ක්‍රිෂාන්ත, ජයවර්ධන, පුෂ්පාද සිල්වා සහ මම දායක වුණා. මේ මගේ ප්‍රථම නිෂ්පාදන දායකත්වය. ඒ නිසා මටය විශේෂයි. දැන් මේ චිත්‍රපටිය වගේම මගේම දෙයක් වෙලා. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා හදපු නිර්මාණයට අපි හරි ආදරේ. මම හරි ආදරේ. සේද මාමත, ඔබගේ කීවැනි චිත්‍රපට රංගනයද? වසන්තයේ සඳ, මේ වගේ ආදරයක්, ගෝරි, සිඩ්නි, සුපර්ස්ටාර් සහ සේද මාවතේ මම රඟපෑ පස්වෙනි චිත්‍රපටියයි. තවත් චිත්‍රපටි හතරක් තිරගත වීමට තියෙනවා. ෂෙලීනා, අගපිපිමල්, මේඝ සහ මේ දිනවල රූගත කිරීම සිදු කරන කබඩි අනෙක් චිත්‍රපටියයි. අනුජ්, කෙටි කාලයකදී මෙලෙසින් සිනමාවට පැමිණි ගමන නොහිතපු විදිහ හම්බයක්ද? එහෙමම නැහැ. කිසියම් විදිහකට සැලැස්මක් එක්ක ආව ගමනක්. 2015 තමයි මේ වගේ ආදරයක් සමග මේ ගමන පටන් ගන්නෙ. මෙතෙක් රඟපෑ චිත්‍රපටිවලට වඩා මට වෙනසක් අවශ්‍ය වුණා. මෙතෙක් මම රඟපෑවේ ප්‍රේමවන්තයාගේ චරිතයයි. එතනින් එහාට වීරයා වෙන්න ඕනුනේ නැහැ. ඒ හීනේ ඔස්සේ ආව මට මේ අවස්ථාව ලැබීම අරුමයක් නෙවෙයි. සේදමාවතේ චිත්‍රපටිය සැලසුමක් ඇතිව කළ නිර්මාණයක්. නිරූපණය දැන් අත්හැරලද? මෝස්තන නිරූපණයේදී ඉස්සර වගේ ඔක්කොටම යන්නේ නැහැ. ප්‍රමිතියකින් යුතු හොඳ දෙයක් ලැබුණොත් ගන්නවා. ප්‍රමිතියකින් තොර ඒවට දායක වෙන්නේ නැහැ. හැබැයි නිරූපණය අත්හරින්නෙත් නැහැ. ඔබගේ හීනේ ඉටුවෙච්ච සේද මාවතේ වීරයා ගැන කියමු. පෞගියදා ඇති වූ පාස්කු ප්‍රහාරය අපි හැමෝටම කම්පනයක් ඇති කළ සිදුවීමක්. මේ කතාව ඒ සිදුවීම අලලා කළ නිර්මාණයක්. යළිත් එවන්නක් සිදු නොවේවා කියන පණිවිඩය අපිට රටට දෙන්න ඕන වුණා. පවන් සේනානායක නැමැති රහස් පරීක්ෂක නිලධාරියෙකු ලෙසයි මම මෙහි රඟපාන්නේ. ඔහු වෙස්සලාගෙන ගිහින් මේ සිදුවෙන්න යන ව්‍යසනය වළක්වා ගන්න හදන උත්සාහය රට බේරාගන්නේ කොහොමද කියන පණිවිඩය ගැනයි අපි රටට කියන්නේ. කොහොමද මේ චරිතයට ලැබෙන ප්‍රතිචාර? චරිතය වගේම චිත්‍රපටියට ලැබෙන ප්‍රතිචාර අතිවිශිෂ්ටයි. මගේ ප්‍රථම නිෂ්පාදනය වගේම චිත්‍රපටි නිෂ්පාදන ක්‍රියාවලිය ඒ අත්දැකීම මට වැදගත්. චිත්‍රපටියට නිර්මාණය වන කාලය පුරාම එහි වැඩ කටයුත්ත එක්ක හිටියට මංගල දර්ශනයේදී තමයි මා චිත්‍රපටිය නැරඹුවේ. චිත්‍රපටිය නරඹද්දී මම හරිම නොයසිල්ලේ, කුතුහලයෙන් නැරඹුවේ. ඒ සියල්ල මට අනෙක් අයගෙන්ද දැකගන්න ලැබුණා. මෙයින් පසුව තවත් නිර්මාණ කිරීමේ ආසාව දැන්මට ඇති වෙලා. පවන් සේනානායක පෙම්වතියක් ඉන්නව නේද? ඔව්, එයාගේ නම හිරු. මේ කතාව ගොඩනැගෙන්නේ ඒ ගැනු ළමයාගේ ප්‍රේමය එක්කයි. අනුගේ සැබෑ ප්‍රේමය මොන වගේද? ඉතාම අවබෝධයෙන් මගේ සිනමා ගමනට උදව් වෙමින්, ඒ වගේම ජීවිතයට උදව් වෙමින් සුන්දරව ගෙවෙනවා. ඇය කවුද? ඇය රංගන ක්ෂේත්‍රයේ නෙවෙයි, ගුවන් සේවිකාවක්. හොඳ කලා රසිකාවියක්. මගේ ඉදිරි වැඩ කටයුතු වලට ලොකු හයියක් ශක්තියක් වේවි. ආදරේ ප්‍රේමය ඔබට දැනෙන්නේ කොහොමද? වයසත් එක්ක අවබෝධය වටහා ගැනීම සිද්ධ වෙනවා. ජීවිතයේ හැටි එහෙමනේ. ඒ අවබෝධය නැතුව ගමනක් යන්න බෑ. අනුජ්ගේ නළුකම තෝරා නොගත්තේ නම්? මම පරිගණක ඉංජිනේරුවරයෙක්. දැන් වෘත්තීය රංගන ශිල්පියෙක්. රංගනය නොකළා නම් දිගටම එම වෘත්තිය නියැලේවි. නළුකම කියන දේ දැනෙන්නේ මොන විදියටද? මුලින්ම නම් ආවේ චිත්‍රපටි ශේෂ්ඨයට ජනප්‍රිය වෙන්න කියලා හිතාගෙන. දැන් නම් හිතෙන්නේ දක්ෂ වෙන්න ඕන කියලයි. ඒ වගේම දිගටම පෙම්වතා වීමේ අදහසක් නැහැ. ඇඟට දැනෙන හැඟෙන චරිත සොයා යන්නයි ආස. එක්තරා විදියකට දැඟලීමේ ප්‍රතිඵලයක් තමයි මේ. ඒත් ඒක ආභරණයක් කරගන්න ඕනේ නැහැ. අනුජ්ජ දැනෙන විදිය කවදාවත් මුල අමතක නොවන චරිතයක්. එදා සිටි අය, මට උදව් කළ අය අදටත් මා එක්ක ඉන්නවා.
මගේ මේ කාර්යයේදී දක්ෂයින් හඳුනාගෙන අත දෙන්න ආසයි. මේ චිත්‍රපටිය හරහා හොඳ හඬක් තියෙන අලුත් ගායකෙක් හඳුන්වා දුන්නා. මංජල සිරිවර්ධන. ඒ වගේ දේ ගැන මට සතුටු වෙනවා. සේද මාවතේ රූගත කරද්දී සිදු වූ මතකයන් එහෙමත් ඇති. එක් ජවනිකාවක් වෙනුවෙන් ඉතා අගනා මෝටර් සයිකලයක් ගෙනාවා. ඒකේ අතුර නැතුව ඒක හොයන්න වෙනම ව්‍යාපෘතියක් වියත් කරන්න ඕනා. අන්තිමට CCTV කැමරා බලලා පොලිසියේ සහයත් ඇතිව අපිට යතුරු සොරාගත්ත කෙනා අල්ලගන්න පුළුවන් වුණා. ඒක ඇත්තටම චිත්‍රපටියේ වගේම රහස් පරීක්ෂණ ක්‍රියාවලියක් වුණා.